මම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට එනවා. මේ ඊයේ දවසේ ඉක් ෆෝකස් වැඩසටහන අද දෙරණ අපේ 24 ප්‍රවෘත්ති නාලිකාවේ මෙහෙව්වේ මේ වගාහානි වන්දි රක්ෂණ කොහොමද ලැබෙන්නේ කියලා. දැන් වන්දි ගන්නවා හානියට දෙනවා කියලා කිව්වා නම් දෙන්න ඕන දෙන්නේ කොහොමද කියලා තමයි ඊයේ අපි ඇහුවේ. කෙසේ නමුත් ඒකෙදි කියපු ප්‍රධාන කතාව අපේ ඇස ගැටී තිබුණේ වලව කලාපය උනාට ගොවි මහතුන්ට වැඩි මහානියක් සිදුලා තිබෙන්නේ කියලා. නමුත් දිස්ත්‍රික්කයක් විදිහට ගත්තම වැඩි මහානිය සිදුලා තිබෙන්නේ කුරුණෑගලට කියන එකයි ඊයේ ඔවුන් ප්‍රකාශ කරේ. ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය අද එයයි වැඩි මහානිය කුරුණෑගලට කියලා වාර්තා කරනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක. නියගේ හේතුවෙන් මෙවර යලකන්නේ රට පුරා කුඹුරුවක් කර 50,000ක් විනාශ වෙලා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියන්නේ. කොහොම නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් කුඹුරුවක් කළ 11,000කට හානි සිදුවීම පිළිබඳව ඊයේ අමාත්‍යවරයාත් ප්‍රකාශ කළ තිබුණා. කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය වගාහානි සඳහා මෙතෙක් ගෙවා ඇති වැඩි මුදල් ප්‍රමාණය මෙවර යලකන්නේ වගාහානි සඳහා රජයට ගෙවීමට සිදුවනු ඇති බව මෙහිදී පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ඇතැම් විට රුපියල් කෝටි දහස් ගණනින් වන වගාහානි ගෙවීමට රජයට සිදුවෙන්න පුළුවන් කියලත් වැඩිදුරටත් වාර්තා කරනවා. ගිය වසරේ වගාහානි වලට ගෙවලා තිබෙන්නේ රුපියල් කෝටි 170යි. දැන් උඩවලව ජලාශයේ යලකන්නේ අස්වදන කුඹුරු වලින් 65,000ක් තියෙන අක්කර මෙතන අවදානමට ලක්ව තියෙන ප්‍රමාණය ගත්තයන් පස්සේ මේකත් එක්ක විශාල ප්‍රමාණයේ ගෙවීමක් කරන්න සිදු වෙයි කියන එකයි කිව්වේ. අපි ඒ පිළිබඳ තොරතුරු වාර්තා බලමු අද වැඩසටහන අතරතුර. ඉතින් ඔබ දන්නවා මේකේ රුපියල් 40,000යි අක්කරයකට වෙන් වෙලා තියෙන 2018 කාලවකවානුවේ තත්ත්වයත් එක්ක. එහෙම ගත්තන් පස්සේ ඉතින් ගොවි මහත්තුරු කැමැත්තක් දක්වයිද? හැබැයි එතනින් එහාට තව ප්‍රශ්න තියෙනවා. ගිනි තිබ්බොත් එහෙම දෙන්නෙත් නැහැ. ඒ කතා ඇතුල් පිටුවල තියෙනවා. අපි ඔබට උපුටා දක්වන්නම් මොනවද මේ වෙලාවේ ඔබ කළ යුත්තේ කියන එක. අනිවාර්යයෙන්ම ඔබේ වගාවට හානියක් සිදුලා තිබෙනවා නම් වහා දැනුවත් කරන්න. එහෙම නොවුනොත් ඔබට මේ වන්දිය ලැබෙන්නේ නැහැ.